उतुम पोय दवसे अद रणिल विक्रमसिंह मेतुतुमागे බුදුදහම පිළිබඳ දැනුම ගැන තමයි අපි කතා කරන්නේ. මොකද ලෙච්චවි රජදරුවන්ගේ પરම්පරාවෙන් ලෙච්චවි රජදරුවන්ගේ අවවාද අනුශාසනා උපදේශ මත රාජ්‍ය පාලනය කරන මේ අපේ වික්‍රමාදිත්‍ය සිංහ රණිල් වික්‍රමසිංහ නැමති අපේ යුග පුරුෂයාගේ බුදුදහම ගැන ඔබ නොදන්නා දේවල් ඔබට ඉදිරිදරව් කරපු පිළිබඳව අපි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි මුලින්ම අහන්නේ ඔබලංගේ ඔගලටත් මේකට සහභාගී වෙන්න පුළුවන් මුල්ම ප්‍රශ්නේ තමයි ඔය අපි ඔබට සරලව කිව්වොත් දෙව්දත් කියන්නේ කවුද? අඟුලිමාල කියන්නේ කවුද? ඒ වගේ තුන්බිය කියන්නේ මොකද්ද? තුන්බිය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? සමානාත්මතාවය කියන්නේ මොකද්ද? සිවුරු බට්ටෝ කියන්නේ මොකද්ද? සිවුරු බට්ටෝ කියන්නේ මොකද්ද? ඒ වගේම වසලයා වසලයා කියන්නේ කවුද? බ්‍රාහ්මණයා කියන්නේ කවුද? ඒ වගේ ඔබ මේ ගැන දන්නවනම් ඔබට මේ ගැන කතා කරන්න පුළුවන් නම් ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි දෙනවා ඔයගොල්ලන්ට ඇප්ලයි කරපුවම චුයින්ගම් දෙනවා. වික්‍රමාන්විත සිංහයාගේ නිෂ්පාදන රනිල් වික්‍රමසිංහගේ නිෂ්පාදන චුයින්ගම් දෙනවා ඔයගොල්ලන්ට. මොකද චේන් බ්‍රේස්ලට් ඊට පස්සේ දෙනවා. ජයග්‍රහකයන්ට දෙනවා. මොකද දෙන්නේ? ෆොක්සගන් කම්පැනි එකෙන් අදපු ෆොක්සගන් රතයක් දෙනවා. ෆොක්සගන් හැදිය කොහෙද? කුරුණෑගල ෆොක්සගන් කම්පැනි ෆොක්සගන් රතයක් දෙනවා. හිට්ලර් පැද්දේ ෆොක්සගන්. ඒ නිසා ඉතින් අනේ කූඹුවේ තොපට රජෙක් ඇත්ති අපට රජෙක් නැත්ති අපට රජෙක් ලැබුණු තින් එදාට උත්සව කරන්නයි පෙරහැර කරන්නයි පුළුවන් කියලා තමයි අපි එදා රණිල් වික්‍රමසිංහව නැග්ගුවේ. අම්මෝ ඒ නිසා අද මේ බුද්ධාගම පිළිබඳ දැනුමට අපේ ආචාර සමාචාර උත්තමාචාර්ය දින ගමන් මේ බුදුදහම ගැන කතා කරනකොට ජනාධිපතිතුමා හතර වටේටම නෙලනවා. මට මතකයි අර පොද්දල ජෑන්තර නෙලුවා බරටම නෙලුවා අකුල් කඩල යන නෙලුවේ ගෝඨාභයලේ කාලේ මේ නෙලිල්ලනේ නෙලිල්ල. ඉතින් ඒ නෙලනකොට පශ්චාත් ප්‍රීතියෙන් හිනා වෙන පැද්දෙන උඩපයින් මේසෙට ගහන කිචි කැවෙන සුක්‍රී බටිල්ලෙක් එක තමයි මේ කතාව දෙවෙනි කතාව. ඉතින් මේ ප්‍රවෘත්ති විකාශනයේදී අපිට ඒක පේනවා. ඉතින් මේ අංක එකේ ප්‍රෝඩාකාරී ව්‍යාපාරිකයා නිස්සංක සරණාධිපතිගේ සුක්‍රි වටිල්ල. අම්මෝ මහා ධනස්කන්ධයක් පිටපස විශාල අපරාධයක් තියෙනවලු. අම්මේ කවුද කියන්නේ? ඒක මේ වෙනම ඉතාලි කතාවක තියෙන්නේ. ලෙවස්කි කියන කෙනා ඉතාලි ලේකෙක් කියපු කතාවක්. ඉතින් මේ දැන් ඔය බැලුවොත් ජාතික ලැයිස්තු පින් මන්ත්‍රීකමක් හම්බුණානේ. ඒ පින් මන්ත්‍රීකම ගියාම ලොක්කා ගියා. ලොක්කා ගියාට පස්සේ මේකට ආවේ සොක්කා. හවුද මේ හිස්සුණු සොක්කා? මේ ඔය මේසෙ උඩ මේසෙට ගහනවා. අපි පේනවනේ ටීවී එකේ. අර ටීවී එක පිටිපස්සේ රළේක පිටිපස්සෙන් ඉන්නේ කවුද කියලා? පක්ෂයට ඇතුල් වෙන කෙනා. ඉතින් මේ ටිකිරි මොලේ කරන විකාර ටික දැක්කහම මොකද වෙන්නේ? අපිට මොකද වෙන්නේ? hina යනවද? ආ ඒක නේ තමයි. හැබැයි මේ අපි කියන්නේ මේ අර එන දැනුමක් තියෙන කෘතහස්ත දැනුමක් තියෙන රනිල් වික්‍රමසිංහ වගේ අර ලොකු පොත් ගොඩක් කියවපු එයාත් ලොකු පොත් ගොඩක් කියවලා අර පබ්ලික් ලයිබ්‍රරි කුත් තියනවලු. ඒ අර වජිර මේ අභිවර්ධන නැමැති කෘතහස්ත මනා සංගමයක් තියෙන ඒ දේශපාලඥයා ගැන නෙමෙයි කිව්වේ. ඕන් කිව්වා වරදවා හිතන්න එපා. මේ උතුම් පෝය දවසේ අද දෙසැම්බර් පෝය. එහෙනම් ඉතින් සාදු සාදු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ දැනුමට. ඒ කියන්නේ මේ මහා ප්‍රාඥ දනමුර බුද්ධාගම පිළිබඳ ලක්ෂ සංඛ්‍යාත පොත් තියෙනවා කියන්නේ එතුමාට කියවලා තියෙනවා කියන්නේ ඒ දනමුට ඒ අභිධර්මයේ පිළිබඳ දනමුට අපේ සැලුට් එක ඉස්සනම සාදු කියනවා. ජය වේවා.